ඉස්ත්‍රීදූෂණ ළමා අපචාර මිනිමැරුම් සමූහ මංකොල්ල පාතාල මේ අපරාධ සියල්ලට මුල මත්ද්‍රව්‍ය. දැන් ඔබ දකින්නේ ඇති මරණීය දණ්ඩේ ඉන්න නියමයය මෙන්න මේ අයයි කියලා හතර දිනකට මරණීය දණ්ඩේ දෙන්න මං අස්සම් කෙරුවා. පෙරේදා රාය එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාමට කතා කළා. මේ මරණීය දණ්ඩේ නියම කිරීම පිළිබඳව. එතුමා මගෙන් ඇහුවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නේ මං කිව්වා ප්‍රශ්නේ උග්‍රයි ලංකාවේ. පාසල් විනාශයි විශ්වවිද්‍යාල විනාශයි මත්ද්‍රව්‍ය ලෝකේ රටවල් වලට බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් වෙලා මත්ද්‍රව්‍ය නිසා බරපතල විනාශයට පත් වෙච්ච ජරුව බේර ගන්න දෙමව්පියෝ පුනරුත්ථාපන කඳුරු වලට දාන්න කියලා රජයෙන් ඉල්ලීම් කරනවා. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා ප්‍රකාශයක් කළා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න සියලුම ප්‍රාන්තවල මරණීය දණ්ඩනය වහා ක්‍රියාත්මක කළ යුතුයි කියලා. අපේ ළඟ තිබෙන ඉන්දියාව, සිංගප්පූරුව, චීනය ඒ රටවල් වල මරණීය දණ්ඩනය තිබෙනවා. මේ දැඩි දඬුවම් නැතුව රටක් හදන්න පුළුවන්කමක් නැහැ. මරණීය දණ්ඩනයට මම අස්සම් කළා කියලා ප්‍රකාශයට පත් කළාට පස්සේ දැන් ඊයේ පෙරේදා සමාජ වේදිකා සෝෂල් මීඩියා ඒ වගේම වෙනත් රාජ්‍ය නෝන සංවිධාන මේකට විරුද්ධව කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙක්ම මම කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට සහයෝගය දෙන්න කියලා. මේ රටේ දරුවෝ ඉන්නවා පාසල් වල 140ක්. විශ්වවිද්‍යාලයි කාර්මික විද්‍යාල වෘත්ති අධ්‍යාපන ආයතන මේ ඔක්කොම ගත්තාම 150ක් විතර. මේ ඉගෙන ගන්න උගත් හැදෙන තරුණ පරපුර බේර ගන්නයි මම මේව කරන්න.